අයිබෝවන් සුබ දවසක් නිලන්ත බ්ලොග් සමග ඉන්න ඔයාලා හැම දිනාටම කතා දෙකක් කතා කරන්න ඕනේ. එක කතාවක් නෙමෙයි දෙකක්. එකක් කාගෝ සම්බන්ධව, අනිත් එක ඒජන්සි සම්බන්ධව. හරිද? මොකද මේ දැන් සාමාන්‍ය රටාවට පස්සේ අපි ඒජන්සි කතාව මිස්තර කතා කරමු. ඒජන්සි යකින් කවුරු හරි රටාවට පස්සේ මොනාහරි ලෙඩක් හැදිලා තීරණය කරොත් ලංකාවට යවන්න සල්ලි ගෙවන්න ඕනද? අපි එතකොට මොකද ආණාපති කාර්යාලයෙන් මේ නියම කරයි කියලා දැන් වෛද්‍ය වාර්තා වලට අනුව යව රටින් යවන්න ඕනේ. එතකොට ආණාපති කාර්යාලය නිර්දේශ කරනවා ඇයව හෝ ඔහුව ලංකාවට යවන්න ඕනේ ඉක්මනින්ම. එතකොට ඒ පුද්ගලයා හෝ කාන්තාව මුදල් ගෙවීමක් කරලද ලංකාවට යන්න ඕනේ. ඒ පාඩුව ඒජන්සි කරුවා විසින් දරන්න ඕනද කොහොමද? ඒ කියන්නේ දැන් ලෙඩ දුකක් හැදුනොත් නොසිතන වෙලාවක නොහිතන විදිහේ ලංකාවට යන්න ඕනොත් ගෙවන්න ඕනද? මොකද තානාපති කාර්යාලයේ නියම කරාට පස්සේ ලංකාවට යවන්නේ යාව තියාගෙන ඉන්න පුළුවන්ද සල්ලි ගෙවන්න? සල්ලි ගෙවන්න කියලා සල්ලි ගෙවනකන් තියාගෙන ඉන්න පුළුවන්ද? වෛද්‍ය වාර්තා වලට අනුව ලංකාවට යවන්න නියම කරා නම් ස්පොන්සර්යාව දුන්නා නම් එතකොට ඒජන්සියාව තියාගෙන ඉන්න ඕනද ලංකාවට යවන්න ඕනද? ඔක තමයි ප්‍රශ්නේ. හරිද? මොකද ලංකාවේ ඒජන්සි කරුවන් විසින් එම සල්ලි ඉල්ලනු නම් ඒක සාධාරණ නැද්ද? සල්ලි දෙනකන් ගෙන්නලා දෙන්න විදියක් නැහැ කියලා තැනට එන්නේ ඇයි? ලාභ අලාභ කියලා දෙකක් තියෙනවා බිස්නස් එක. බිස්නස් එක ලාභ අලාභ කියලා දෙකක් තියෙනවා. ලාභයත් බාර ගන්න පුළුවන්, අලාභයත් බාර ගන්න ඕනේ. එතකොට ලෙඩක් හැදිලා නම් එයාට රැකියාව කරන්න බැරි නම් එයා වෛද්‍ය නිර්දේශ මත නම් ආරාපති කාර්යාලය පවා නිර්දේශ කරන්නේ ලංකාවට යැවිය යුතුයි කියලා එයාට සල්ලි ගෙවන්න ඕනද? ඒජන්සි සල්ලි ගාය කිරීම මානසිකද? රටේ ඉන්නේ නැහැ සල්ලි තියෙන මිනිස්සු. ගෙවල් දොරල් ගෙවල් වල වැඩට ඉන්නේ නැහැ සල්ලි තියෙන මිනිස්සු. එහෙමනම් ඒ මිනිස්සු නොමිලේම ඒජන්සිය ඒ වගේ කීම ගන්නවද? නැත්නම් කවුද ඒකට වා කියන්නේ? දැන් ඉඩමක් කඩවත් උගස් තියලද ගෙන්නන්න ඕනේ? ඒ කියන්නේ රට ඇවිල්ලා ලෙඩක් දුකක් හැදුනට පස්සේ තීන ඉන්න හිටින තීන තැනත් විකුණනද ගන්න ගෙවන්න ඕනද? ඈ එතකොට අපේ ඉන්සූරන්ස් එක අපිට ලැබෙනවද? ඉන්සූරන්ස් එකෙන් බා සහනයක් ලැබෙනවද? නැත්නම් ඒජන්සි කරුවන්ට මේ එහෙම කෙනෙක් සම්බන්ධ වුණොත් එහෙම ලංකාවට යවන්න සම්බන්ධ වුණොත් ඒ ගෙවක් ගාස්තුවක් ගෙවන තුරු රඳවාගෙන තබා ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒක නිසා ඔයාලා දන්නවා පෞගිය කාලේ මම බුලත් කෝපිටියේ කාන්තාව පිළිබඳව දැනුවත් කරා. ඒ දරුවන්ට දැන් ඒජන්සියෙන් දැනුවත් කිරීමක් කරනවා ලක්ෂ ගාණක් ගෙවන්න කියලා. එතකන් ගෙන්නන්නේ නැහැ කියලා. එතකොට ඒ මිනිස්සුන්ට ගෙවා ගන්න විදිහක් නැහැ. හරිද? තානාපති කාර්යාලයේ නිලධාරීන් නිර්දේශන කරනවා එයා ඉක්මනට ලංකාවට යවිය යුතුයි කියලා. නමුත් ලංකාවේ ගෙදරට කතා කරලා තියෙනවා සල්ලි ගෙවන්න ඕන, ගෙව භාගයක් හරි ගෙවන්න ගෙන්නලා දෙන්න කියලා. ඒක කොයිතරම් සාධාරණද? මොකද හිතලා මතලා මේ මිනිස්සු ලෙඩ වුණිත් නෑ. හරිද? අනපේක්ෂිත ලෙඩක්, අනපේක්ෂිත විදියට රෝගාතුරු වුණේ. ඉතින් මේ මිනිස්සු එහෙම ගෙන්නන්න වෙන එක ගැන ඒකේ පාඩුව ඒජන්සියද ගෙදර මිනිස්සුන්ට ගෙන්න ගන්න වත්කමක් තියෙනවනම් සාමාන්‍යයෙන් ලක්ෂ 10ක් ඉල්ලුවොත් ඒ ලක්ෂ 10 දෙන්න වත්කමක් තියෙනවනම් ඒ මිනිස්සු රටේයිද? ලක්ෂ 5ක් දෙන්න වත්කමක් තියෙනව නම් ඒ මිනිස්සු රටේයිද? ඈ මොකදයි ගැටලුව? ආණාපති කාර්යාලයේ අනිවාර්යයෙන්ම මම ඒව දැනුවත් කරනවා. මේ මොකද එහෙම සල්ලි අය කරන එක සාධාරණද කියලා ඒ කතාව මෙතනින් අහවරයි. හරිද? වීඩියෝ එකක් වැටෙනවා අවුරුදු ගානක් ඉඳලත් ලංකාවට ගිහිල්ලා කාගෝ බඩු නිදහස් කරගන්න
බදු ගැහුවයි කිය. මට ඒ වීඩියෝ එකක් එනවා මේ කටාර හරි ඕමන් හරි වැඩ කරපු කෙනෙක්ගේ වීඩියෝ එකක්. ඉතින් මට කියන්න තියෙන්නේ මේකයි රට කොච්චර වැඩ කරත් ඒ මිනිස්සුන්ට ලංකාවේ ඇතුලේ කිසිම සාධාරණයක් සිද්ධ වෙන්නේ නැහැ. ලංකාවේ රට ඉන්න මිනිස්සු නිසා ලංකාව කොයිතරම් චක්‍රයක් කොයි ආකාරයෙන් ලංකාවේ මිනිස්සුන්ට රජයට මුදල් ගන්නවද? කොහමද? එතකොට කාගෝ බඩුවලි, ගුවන් ටිකට් පත්වලි, වරායි, ඒ කාගෝ ආයතනවලි, ඒජන්සි වලි, විදේශ වාණිජකාරයන්ස පාස්පෝර්ට් කන්තෝරුව, එතකොට මෙඩිකල් කරන දේ කොයි තරම් ජාලාවක් ලොකු ප්‍රමාණයක් සල්ලිම ගන්න විදිහ තමයි ප්ලෑන් කරන්නේ. එතකොට මේ රටේන මිනිස්සුන්ගේ තමයි මේ සේරම ගන්න ඕන. මේ ඔක්කොම හූරා ගැනීමක්. ලේමස් ටික විතරයි ඉතුරු කරගන්නේ. අනිත් සේරම ටික හූරලා ගන්න ඕන. කාටද? මොකද සාමාන්‍යයෙන් දැන් දොරටු ඩෝ කරන කාගෝ ආයතන සමහරලාට කියනවා තව ටැක්ස් එක නිසා ගාස්තුවක් ගන්න වෙනවා කියලා. ගෙදරටම ගිනිහින් දෙන්න ඩිනර් 50ක් අය කරන වැඩපොර. හරිද? ඒ 50ක් අය කරලා ඊට පස්සේ කියනවා තව ගෙවන්න ඕනේ කියලා. හරිද? මොකද මම වීඩියෝ එකක් රෙකෝඩ් කරලා තිනවා. මම ඒ රෙකෝඩ් එක වීඩියෝ එක රෙකෝඩ් කරාට තාම දාන්නේ නැහැ. මොකද ඒක තව දවස් දෙකක් තියෙන ආරිනවා. හරිද? මොකද ඩෝ ටු ඩෝ බඩු දානකොට අනිවාර්යයෙන්ම ඕවර් ෆුඩ් කියන්නේ වැඩිපුර ආහාර ගෙනීම මත ටැක්ස් එකක් ගහනවලු. හරිද? ඒ කියන්නේ මේ ගැන ඔයාලා ඔක්කොම දැනුවත් වෙන්න ඕනේ. හාල් මිටියකට වැඩිය දාන්න බෑ. කිලෝ 50 නම් කිලෝ 50මයි. ඊට වැඩිය දාන්න බෑ. එතකොට පාන් පිටි දාන්නම් කිලෝ 50ක්. සීනි දානවා කිලෝ 50ක්. ඈ ඒම දැන් බිස්කට් බිස්කට් දාන්න දැන් අපි හිතමු බිස්කට් පෙට්ටි 100ක් 200ක් දානවා කියලා. ඒවම ෆුඩ් වෙනවා. සාමාන්‍ය 10ක් 15ක් 20ක් දාන එක වෙනම කතාවක්. නැත්තම් ඊට වැඩිය දැම්මොත් සෝරි ඒකම ෆුඩ් වලට යනවා. දැන් මැකරෝනි පෙට්ටි 10ක් 20ක් දැම්ම කියනකො ඊට වැඩිය දැම්මොත් ඒකම ෆුඩ් වෙනවා. ගෙදරට තමයි යවන්නේ. ඒවට ටැක්ස් වදිනවලු. හොදි. එතකොට ටොපි ඕනත් ඕනට වැඩිය දාන්න බෑ. ටොපි උනත් ඕනට වැඩිය දාන්න බෑ. ඒවත් ඕවර් ෆුඩ්. සැම්පූ උනත් ඔය බෝතල 4ක් 5ක් දැම්මට බෝතල් 20ක් 30ක් දැම්මොත් ඒකටත් ටැක්ස් එක වදින සීන් එකක් තියෙනවා. හරිද? එතකොට කඩමොඩ බඩු තමයි. ඉතින් කරන් බඩු දාන්න බෑනේ ගෙදරට කෙනෙක් කියනකොට යන්න නැත්තම් දාන්න බෑ. ඈ නැත්තම් ඔයාලා ඩෝ ටු ඩෝ බඩු දැම්මට පස්සේ උන් කියන ගාන දෙනකම් බඩු පෙට්ටිය ගන්න වෙන්නෙම නෑ. ඒක නිසා හොඳට මතක තියාගන්න ඔය ගේයින් ගෙට ගෙදරින් ගෙදරටම ගිහින් දෙන්න බඩු මෙහෙ ඉඳන් යවනව නම් ඒකේ ලිමිට් එක අහලා දාන්න. මේකෙන් කොච්චර දාන්න පුළුවන්ද මේකෙන් කොච්චර දාන්න පුළුවන්ද ඒ ඔක්කොම ඔයාලා අහලා දාන්න. එහෙම නැති වුණොත් ලංකාවෙන් ගහනවා සල්ලි. හබ. එතකොට මේ බඩු බඩු දාපු පෙට්ටියේ වටිනාකමට වැඩි මුදලක් ලංකාවට ගෙවන්න වෙනවා. මේ ඔක්කොම කියා පාටි බඩු ගන්න ඕන සල්ලි වලට යවන්න ඕන සල්ලි වලට. හරිද? එතකොට ඉහෙත් දඩ ගෙවුවාට පස්සේ එතකොට ඒ ටිකයි ඔක්කොම බලනකොට ලංකාවෙන් ගන්න එක ලාභයි. හරි? රට බඩු කනුවට වැඩිය හොඳයි මේ ලංකාවට සල්ලි යන්න ලංකාවෙන් ගන්න එක. මොකද මේ ජාලාවක් තියෙන්නේ. හරිද? වරායට බඩු යන්නේ මේ කන්ටේනර් යනකොට ඒවට ගෙවන්නේ රටේ ඉන්න මිනිස්සු හින්දා. නැත්තම් ඉතින් නිකන් නැව ගෙනහිල්ලා බඩු ගෙනියන්නේ නිකන් පෙට්ටි ගෙනියන්නේ ඈ පෙට්ටි තිබුණොත් තමයි නැවකට මේ ප්‍රවාහන සේවය අවශ්‍ය වෙන්නේ ඈ. එතකොට රේගුව ඒක රේගුව අය කරගන්න මුදල් සේරම රට ඉන්න මිනිස්සුන්ගේ වක්‍රා අනිත් මේ බිස්නස් කාර්යෝන්ගේ වනේ මම කියන්නේ. හරිද? බිස්නස් කාර්යෝන්ගේ වත් තියෙනවා ඉතින් ඔතන. හරිද? බිස්නස් කාර්යෝ ගන්න විදිහ තාරන්නේ අහිංසක දුප්පත් මිනිස්සු කියන්නේ. මොකද ඔයාලම සමහර කාගෝ අලුතෙන් හතු පිපෙන්න වගේ පිපෙන්නේ. මම කාටවත් මේ පහර දෙනව නෙමෙයි. පහර දෙන්න අවස්ථාව තියෙනවා මම රෙකෝඩ් කරලා. ඒක අවස්ථාව එන්න තව දවස් දෙකක් විතර යනවා. හරිද? මම හොඳට හොයලා බලලා තමයි කතා කරේ ඒක. එතකොට ඒකෙන් දැන් ගෙවන්න වුණොත්
එසේරම විස්තර මේ මොකද ඩෝටා 2 ගෙවනකොට දානකොට සාමාන්‍යයෙන් කරන්ට් බඩු දාන්නේ නැහැ නේ කවුරුවත් කරන්ට් බඩු දාන්නේ සාමාන්‍යයෙන් කන්ටේනරයකටම රේගුවට ගෙවන්න වෙන ගාස්තුව අර එක එක මනුස්සයට බෙදෙනවනේ හරිද අපි හිතමු කන්ටේනර ඉදස් කරන් ලක්ෂ 10ක් ගෙවන්න උනේ කියලා ලක්ෂ 10ක් ගෙවන්න උනොත් ඉතින් ඒ ලක්ෂ 10 යල්ලන්නේ කාගෙන්ද පාරිභෝගිකයෙන් ඒ බඩු දාපු මිනිස්සුන්ගෙන් අල්ලන්නේ හරිද ඒ පාඩුව ගන්නේ නැහැ මේ කාගෝ කරන මිනිස්සු ගන්නේ නැහැ හරිද කවදාම පාඩුව ගන්නේ නැහැ ඔයාලා හිතනවා පාඩුවෙන් ගන්නවයි කියලා ඒක බොරුවක් හරිද ඕනම කාගෝ ආයතනයක් කන්ටේනර් දවසක් පරක්කු වුණොත් රුපියල් 20000ක් දවස් 10ක් පරක්කු වුණොත් ලක්ෂ 3ක් ගෙවන්න ඕන වරායට හරිද ඒක නිසා ඒ වර පරක්කුනේ ගාස්තුවත් අල්ලන්නේ පාරිභෝගිකයෙන් තමයි හොඳට මතක තියාගන්න ඒක නිසා බඩු දාන කට්ටිය හොඳ අවධානයෙන් දාන්න නෝටු ටු දානවා නම් ඕනෝට වැඩි බඩු දාන්න යන්න එපා ඕනම දෙයක ලොකු වැඩි ප්‍රමාණයක් දාන්න යන්න එපා කන බොන බඩු කිව්වට කන බොන බඩු වැඩිපුර තිබුණොත් ඒවට ගහනවලු දඩිය ටැක්ස් හරිද ඒ වගේම නකොට අන්තිමට මේ අර ඩිනර් එකට දානෝනේ බණ්ඩල් ගණන් ඒව වුණත් දානවනම් එක මිටියට දාන්න ආ කඩලා කඩලා ඩී තුනී කරලා දැම්මම ඒව සමහරට ගණන් ගලින්න පුළුවන් මේ පෙට්ටි අම්මට සිනි මේ තව ගොඩක් තියෙන තව තියෙන එහෙම ගණන් වෙන්න පුළුවන් හරි ওই මක්කරෝනේ බණ්ඩල් පිටින් තියෙනනේ ඒ බණ්ඩල් පිටින්ම දාන්න එතකොට බණ්ඩලෙයිනි එක බණ්ඩල් දෙකයි හරිද නැත්නම් ඒකේ අර ඇතුලේ තියෙනනේ 10ක් විතර ඒ 10ෙම කඩලා මෙහෙම දැම්මට පස්සේ ඒ පෙට්ටි දෙකක් තුනක් දැම්මොත් අර ගන්න එක අහු වෙනවනේ එතකොට වැඩිපුර තියෙන ඒක නිසා මේ සමහර වෙලාවට ওই විදිහට තමයි මිනිස්සුන්ගෙන් ගසා කෑම වෙන්නේ. ඒක නිසා ඩෝටු ටු දානව නම් ඒ කට්ටිය ගැන අවධානය යොමු කරන්න. ඔය කාරණා දෙක මට ඔයාලට කියන්න සිද්ධ වුණා. ඉතින් නිලන්ත බ්ලොග්ස් බලනවා නම් ෂෙයා කරන්න ලයික් කරන්න කියන්නේ. හරිද? සබ්ස්ක්‍රයිබ් කරන්න කියන්නේත් නේ දැන්. මේ ඒක නිසා වැදගත් වෙලා හිතනවා නම් අනිවාර්යෙන් තව කෙනෙකුට දරගන්න ෂෙයා කරන්න. ඉලෙනා ලබ්ස් ලන්තුම. තුබලවසක්.